කොහොමද ඇටි තින් අද වීඩියෝ එක ටිකක් විතර වෙනස් වීඩියෝ එකක් මොකද ගැලඹ විදිහට අපි හැමෝම කැමති දෙයක්නේ ස්ටයිල් කරන්න ඒ වුණත් ගොඩක් වෙලාවට අපි ෂොප් එකකට ගියොත් එහෙම ඇඳුම් ගන්න ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන විදිහ ඇඳුම් හම්බෙන අපිට ගොඩක් අඩුයි ඉතින් ගොඩක් වෙලාවට අපි කරන්නේ අන්තිමට තියෙන එකක් අරගෙන එන එක ඉතින් ඒකත් ගොඩක් වෙලාවට එතන ඇඳලා බැලුවම හොඳයි ගෙදර ආව පස්සේ අපි හිතපු විදිහට නෑ ඉතින් ඒ නිසා ඇත්තටම ඇඳුම් තෝරන එක ලේසි දෙයක් නෙමෙයි. ඉතින් ඒත් එක්කම අපි ගොඩාක් වෙලාවට අපි දකිනවා ඔන්ලයින් බැලුවොත් එහෙම අපි කැමති විදිහේ ලස්සන ස්ටයිල්ස් එනයි උනත් අපිට ඔන්ලයින් ඕඩර් කරගන්න ඇති වෙන ප්‍රශ්න තමයි එකක් ගොඩක් වෙලාවට ගණන් වැඩි ඒත් එක්කම මේක ඩිලිවරි ඇත්තටම ෂුවර් එකට හම්බෙයිද දන්නේ නැහැ. ඒ වගේම කොච්චර කාලයක් ඇයිද දන්නේ අපි ඕඩර් කරපු එක මේයිද දන්නේ. ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා අද වීඩියෝ එකෙන් අපි මේ ගැන කතා කරමු. යොයින්ස් එකේ ඔන්ලයින් ඕඩර් කරනකොට මම දකින ප්‍රධානම විශේෂත්වය තමයි යොයින්ස් එකේ සයිසස් දක්වලා තියෙන විදිහ. මොකද ගොඩක් වෙලාවට අපි දන්නවා දැන් මම එහෙම ගොඩක් වෙලාවට ඇඳුම් තෝරන්නේ ස්මෝල් සයිස් එකකින්. ඉතින් ඒ වුණත් ඇතැම් වෙලාවල් තියෙනවා ස්මෝල් සයිස් එක මට ගොඩක් පොඩියට පේන්නේ. ඉතින් එතකොට මම ගොඩක් වෙලාවට මීඩියම් සයිස් එකකට යනවා. ඉතින් ඇත්තටම බැලුවොත් ඇඳුමක් ගන්නකොට අනිවාර්යෙන් ෆිට් ඔන් කරන්න ඕන වෙනවා මට නම්. ඉතින් ඒ වුණත් දැන් මේ යොයින්ස් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට දැන් බැලුවොත් පෙනෙයි මෙන්න මේ විදිහට ඔයාට ඇඳුම ඇඳ වගේ දැනෙන විදිහට අවශ්‍ය කරන විස්තර සපයලා තියෙනවා. බස්ට් එක කීයද? එතකොට මුළු ඇඳුමම ලෙන්ත් එක කොහොමද? මොකද ගොඩක් වෙලාවට අපි කොච්චර ස්ටයිල් එකකට ආසුණත් ගොඩක් වෙලාවට කොට වැඩි නම් අපි අඳින්න කැමති නැහැ. ඉතින් ඒත් එක්කම මේකේ වෙස්ට් එක කීයද? ඉතින් මේ වගේ අවශ්‍ය කරන විස්තර ගොඩක් පැහැදිලිව දක්වලා තියෙන නිසා මේ ඇඳුම අපිට කෙලින්ම ස්මෝල්ද, එක්ස්ට්‍රා ස්මෝල්ද, මීඩියම්ද, එක්සෙල්ද, ලාර්ජ්ද මේ විදිහට තෝරන්න නැතුව අපිට මේක විස්තරාත්මකව තෝරගන්න පුළුවන් විදිහට අවශ්‍ය විස්තර යොයින්ස් එකේ සපයලා තියෙනවා. අනිත් එක තමයි ඇඳුම සම්පූර්ණයෙන්ම අපිට හිතේ මවා ගන්න පුළුවන් වෙන විදිහට අවශ්‍ය කරන පින්තූර මේක ඉස්සරහින් පේන විදිහ, පිටිපස්සට පේන විදිහ, පැත්තෙන් මේ විදිහට ලස්සන පික්චර්ස් ටිකක් අපිට දීලා තියෙනවා. ඒත් එක්කම විශේෂම දේ තමයි මේ ෆැබ්‍රික් එකේ මැටීරියල් එක අපිට හොඳ පැහැදිලි පින්තූරයක් දීලා තියෙනවා. ඒක අපිට ඩයිඩියක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි ගොඩ දෙනෙක් දන්නේ නැහැනේ මේ රෙදිවල නමින් කොට අම්මි දැන් පොලියෙස්ටර් දැන් මේ වගේ අපි දන්න රෙදි ටිකක් තියෙනවා. එතනින් එහා ගොඩක් වෙලාවට අපිට ඒක හිතා ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට පැහැදිලි පින්තූරයකින් ඒ ෆැබ්‍රික් එක පැනලා තියෙන නිසා ඒක ගැනත් අපිට හොඳ අවබෝධයක් එනවා. මේක තමයි මේක මෙටීරියල් එක කියලා. ඉතින් යොයින්ස් එකේ මම කැමතිම දේ තමයි ඉක්මනට ඩිලිවර් එක හම්බෙන එක. ඉතින් මේක මම ඕඩර් කරේ ඔක්තෝබර් 19 වෙද්දී මට කෝල් එකක් ආවා පෝස්ට් ඔෆිස් එකෙන් ඔන්න ඔයාගේ පාසල් එක ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒ වුණත් සෙන්සුරා දවසකින්ද මට ඇත්තට මේක ගන්න හම්බුනේ ඔක්තෝබර් 21. ඒ වුණත් දවස් 9ක් වගේ කාලයක් ඇතුළත ඇත්තටම ඩිලිවරි එක ඉක්මනටම හම්බුණා. ඉතින් ඒකත් එක්ක බලනට ඇත්තටම මම කැමති නැහැ දෙයක් ඕඩර් කරලා සති ගණන් බලාගෙන ඉන්න. මොකද එතකොට අර මොකද්ද ඕඩර් කරේ කියන එකත් අමතක කරනවා. එකක් ඕඩර් එක එතකොට අවශ්‍යතාවයක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේක ඉක්මනට ඩිලිවරි එක හම්බෙනවා. ඒ වගේම ඔයා ඕඩර් කරපු දවසේ ඉඳන් ඔයාගේ පාසල් එක ඔයාට ට්‍රැක් කරගන්න පුළුවන් නිසා ඔයාට ෂුවර් කරගන්න පුළුවන් ඔන්න ඔයාගේ පාසල් එක දැන් කොහෙද තියෙන්නේ දැන් කොහෙද තියෙන්නේ. ඉතින් ඒ නිසා යොයින්ස් එකෙන් ඕඩර් කරන එක හරිම සේෆ්. ඉතින් මේ තියෙන්නේ මම තෝරගත්ත ඇඳුම් ටික ට්‍රයි කරලා බලමු. මේ දවස්වල ඔෆ් ෂෝල්ඩර් ඩ්‍රෙස් කොහොමත් ප්‍රසිද්ධ නිසා ඔෆ් ෂෝල්ඩර් ඩිසයින්ස් වලට මගේ හිත ගොඩක් වැඩියෙන් යනවා. ඉතින් මම සාමාන්‍යයෙන් ඇත්තටම රතු පාටට එච්චර කැමති නැහැ. උනත් මේ ස්ටයිල් එකත් එක්ක මේක දැක්කම ඇත්තටම අඳින්න ආස හිතුණා. ඉතින් මේකත් මම අරගත්තේ එක්ස්ට්‍රා ස්මෝල් සයිස් එකෙන්. ඉතින් මේකෙත් සෙල්ෆ් ටයි එකක් තියෙනවා මෙන්න මේ විදිහට ඉස්සරහින් ගෙට ගහගන්න. ඒ වගේම මේ ඩ්‍රෙස් එකේ ඒ රෙද්දත් හරිම ඇඟට පහසුයි. කිසිම අපහසු විදියට අර ඇඟ කසන, මොකද ගොඩාක් රෙදි වර්ග තියෙනවා ඇඳම කසනවා, හරි අපහසු වෙනන්. ඉතින් එහෙම කිසිම දැන මේ ඩ්‍රෙස් එකට ඇත්තටම මට ගොඩක් ආස හිතුනේ මේක ඉස්සරහින් මේ විදියට සෙල්ෆ් ටයි එකක් තියනවා ගෙට ගහන්න. ඒකෙන් ඇත්තටම ඇඟේ ෂේප් එක හරිම ලස්සනට පේන විදිහට ඇඳුම ෂේප් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ මේ ෆැබ්‍රික් එකේ ඩිසයින් එකටත් ගොඩක් ආස හිතුණා. මේක හාෆ් ස්ලීව්ස් තියෙන ඩ්‍රෙස් එකක්. ඒ වුණත් ඇඟට කිසිම අපහසුාවක් නැහැ නම් ඉතින්. ඉතින් මේකෙත් මම අරගත්තේ එක්ස්ට්‍රා ස්මෝල් සයිස් එක.
ඉතින් මේක මං ආසම ඔරෙන්ජ් කලර් එකක් තියෙන ඩ්‍රෙස් එකක්. ඒත් එක්කම මේකේ අර අත් තියෙන බෙල් ඩිසයින් එකේ නිසා මං හරිම ආසයි. අනිත් එක මේකේ ස්කර්ට් එකත් රැප් ඩිසයින් එකක් තියෙන. ඒත් එක්කම අර මේකේ ඉස්සරහ ගෙට ගහන්න තියෙන ටයි එකෙන් ඇඟට හරිම ලස්සන ෂේප් එකක් දෙනවා මේ ඩ්‍රෙස් එක ඇඳම. ඉතින් මේක මගේ ෆේවරිට්ම ටයිප් එකේ ඩ්‍රෙස් එකක්. කෝල් ෂෝල්ඩර් එකක් තියෙන ඩ්‍රෙස් ටොප් මේකට ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් මගේ ආසම ස්ටයිල් එකක් තමයි දැන් මේක. ඉතින් මේකෙ මම තෝරගත්ත එක්ස්ට්‍රා ස්මෝල් සයිස් එක. ඉතින් මේකේ තව ගොඩක් තනි පාටින් එන ඩ්‍රෙසස් තිබ්බත් මම ගොඩක් ආසුනේ කොහොමත් මං පින්ක් කලර් එකට කැමති නිසා මෙන්න මේ ඩිසයින් එක. කැෂුවල් අඳින්න පුළුවන් ලස්සන ඔෆ් ෂෝල්ඩර් ග්‍රීන් ඩ්‍රෙස් එකක්. ඉතින් මේකට මට ගොඩක් මාසෙ තුනේ මෙන්න මේ බෙල් එකක් විදිහට තියෙන මෙන්න මේ ස්ලීව් එක. ඒත් එක්ක මේකේ මම එක්ස්ට්‍රා ස්මෝල් සයිස් එක තෝරගත්තා. ඉතින් මේකේ තව බ්ලූ කලර් එකක් තිබ්බා. ඒ වගේම මේ ඩ්‍රෙස් එක අර ලූස් ෆිට් එකට අඳින ඩ්‍රෙස් එකක් නිසා ටිකක් ඇඟේ හිරට නැහැ. ඒ වුණත් ඔයා කැමති නම් චුට්ටක් දෙපැත්තෙන් ෂේප් කරගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෙස් එක වන් ෂෝල්ඩර් තියෙන කැෂුවල් ඩ්‍රෙස් එකක්. මම මේකේ කැමතිම දේ තමයි මේ ඩ්‍රෙස් එකේ තර සෙල්ෆ් ටයි එකක් තියෙනවා. ඉතින් ඒකෙන් අර ඇඟේ ෂේප් එක ලස්සනට පේන්න මේ ඩ්‍රෙස් එක ෂේප් කරගන්න පුළුවන්. ඉතින් මේකේ මම තෝරගත්තේ එක්ස්ට්‍රා ස්මෝල් සයිස් එක. ඉතින් අර ගොඩක් වෙලාවට ඇඳුම මොන තරම් ලස්සනද කරන්නේ සැහැල්ලුවක් තිබ්බේ නැත්තම් තේ අතින් මේ ඇඳුම හරිම සැහැල්ලුයි. ඉතින් මේක පෝල්කා ඩොට් තියෙන ඔෆ් ෂෝල්ඩර් බ්ලවුස් එකක්. මේකේ තව කලර් එකක් එනවා බ්ලැක් එකත් එක්ක. ඉතින් ඒකත් හරිම ලස්සනයි. උනත් මට වඩාත්ම ආස හිතුනේ මෙන්න මේ කලර් එකට. ඉතින් මේකේ එක්ස්ට්‍රා ස්මෝල් සයිස් එකෙන් තමයි මම අරගත්තේ. ඉතින් මේ බ්ලවුස් එකේ තර අද්දෙක දිගට තිබ්බට ඒක කිසිම අපහසුයක් නැහැ ඇඳගෙන ඉන්නකොට. විශේෂයෙන් මේකේ අර ඔෆ් ෂෝල්ඩර් තියෙන නිසා. ඉතින් මේ පෝල්කා ඩොට් පැටර්න් එකට නම් මං හරිම ආසයි. ඉතින් මේක හෝල් ඩ්‍රෙස් එකක්. ඇත්තටම මං හරි වාසයෙන් හිටියේ මෙන්න මේ විදිහේ සුදු ලේස් එකක් තියෙන හෝල් ඩ්‍රෙස් එකකට. මං අරගත්තේ මේකේ ස්මෝල් සයිස් එක. මොකද එක්ස්ට්‍රා ස්මෝල් එක මං හිතුවා පපෝ හරියෙන් ටිකක් ඕනට වඩා හිර වෙයි කියලා. ඉතින් මේ ඩ්‍රෙස් එක එලිගන් ඩ්‍රෙස් එකක්. ඔයාට පුංචි ඔකේෂන්ස් වලට අඳින්න පුළුවන්. ඒ වගේම මේකේ ඇත් නෑ. ඉතින් බැක්ලස් ඩිසයින් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔයාලත් කැමති නම් මම ඕඩර් කරගත්ත ඇඳුම් ටිකට ඒ ඇඳුම් වල හැම ලින්ක් එකක්ම මම මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලට හොයාගන්න ලේසි වෙන්න. ඒත් එක්කම පින් කමෙන්ට් එකක් විදියටත් පහලින් දාන්නම්. ඔයාලට හොයාගන්න ලේසි වෙන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ YouTube channel එකටත් subscribe වෙන්න. ඒත් එක්කම තියෙන bell icon එකත් click කරලා ඔයාලට පුළුවන් මම අලුතෙන් වීඩියෝ එකක් upload කරපු ගමන් මේකේ notification එක අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝකින් ඔන්නවා වික්මෙයි මහම්බෙරකම් ගින්නෙන් නම් Bye.